ම ඉතාමත් සතුට වෙනවාද මෙසුන්දර උදෑසන ඔබත් සමග එක්වන්ට ලැබීම පිළිබඳව. රජයක් කරවන දේශපාලක්නීන්ට පුළුවන් වෙන්නේ ප්‍රතිපත්ති සගස් කිරීම සහ ඒ අනුව අදාළ සැලසුම් ක්‍රියාත්ම කිරීම සඳහා ඔබ සමඟ ඔබට වගකීම දීලා ඒ කාර්යන් නිටුකිරීමටයි. නාධම තිවරයාාව වෙන්න පුළුවන් අගමැතිද ඇමතිවුරුද වෙන්න පුළුවන් ඒ කුමන ශේෂ්‍රයක වේවා දේශපාලලඥා සතු කාර්යෙක් කාරයක් රාජ්‍ය නිලධාරයින් සතුකාර්ය තවත්කාරයක්. ඔබට තිබෙන වගකීම ඉටුකිරීමේදී රජයක තිබෙන සාර්ථකත්වය දේශපාන නායකත්වයක සමත්භාවය රට ඉදිරියට ගෙන ෑම සම්බන්ධයෙන් පූර්ණ වගකීම තිබෙන්නේ ඔබ සතුවයි. දේශපාලක්යෙන් කොතෙක් උත්සාහ කළත් කොතෙක් සම්පත් ලබා දුන්නත් කොතෙක් අවශ්‍ය මඟපෙන්නම් ලබා දුන්නා. ඒ සියල්ලෙයි සාර්ථකත්වය ඔබේ කැපවීම සහ අවංකභාාවය තුළයි තිබෙන්නේ. ඒ නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කේ සංවර්ධනය සියලු ශේෂ්‍රවල. නියමවන් සහ වගක යුත්තන් විදිහයට මම ඔබ සෑම කෙරෙහිම විශ්වාාසය තබනවා මේ දිශ්‍රික්කයේ පොදු මහජනතා වෙනුවෙන් වගේම රට වෙනුවෙන්. ඔබ විසින් ඒ කරනු කාර්ය පසුගිය කානයටත් වඩා දැඩි කැපවීමකින් පරිත්‍යාග සීලීව අදිිෂ්ඨාන සීලීව ඉටු කරයි කියලා. අපිට අපේ රටේ රාජ්‍ය සේවය තුළ ම විශ්ශාස කරන්නේ අව්‍ය ප්‍රතිශංස්කරණ රාශ්‍යයක් පූමනා බවයි. බොහෝ වෙලාවට කාර්යක්ෂම භාවය දූෂණෙන් තොර ජනතාාවට අවශ්‍ය සම්පත් ලබාදීමේ හැකියාව රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්ම කිරීම සම්බන්ධයෙන් තරණ වගකීම් මේ සියලු ගත්විට අප අලුත් රජයක් විදිහයට අලුත් රජක අලුත් වැඩපිළිවෙක අලුත් සැලසුම් තුළ අපේ රට ඉදිරියට ගෙනෑමට ඔබසිලු දෙනාගේම සහයෝගය මමිතාමත්ම ගෞරුවෙන්ඉල්ලා සිටිනෝ. අපේ රටේ රාජ්‍ය සේවය තුළ තිබෙන විවිධාන්ස සැලගල්ලට ගත්වට දූෂන වංචා අක්‍රමිතා සැලගිල්ලට ගැනීමේදී. රාජ්‍ය නිලධරීන්ට රාජ්‍ය සේවකන්ට ම ඒවාටදි පටුවන් ඇස්තිිනහ. දේශපාලන නායකත්වය වැරදි කරනවා නම් එතනින් පහලඉන්න සියලු දෙනා සමහරවිටයේ තත්ත්වයට පත්තිෙනවා. බොහෝ වෙලාවට එයින් බේරිලා ඉන්න පිරිස්සින්නවා. නමුත් අපි දන්නවා පටේ ඉහල්ලයි දම් දූෂණය වංචා වක්්‍රමිකතාව පටන්ගත්තාම එය පහලට ගලායනවා. සියල්ලු රාජ්‍ය සේවකින් සම්බන්ධ වනේ නැහ වැඩ පිරිසක් සම්බන්ධ වනේ නැ න සුළුතරයක් සුළු පිරිසක් ඒවාට සම්බන්ධවෙඩ සිද්ධ වුණා. ඒ නිසා රාජ්‍ය සේවකයා දූෂණයෙන් තොර මධ්‍යස්ථ අපක්ෂපාති රාජ්‍ය සේවය ප්‍රබුද්ධ වගකීමක් ඉටු කිරීම සඳහා දේශපාලක්ඥයා මූලික වශයෙන් ආදර්ශය දිය යුතු වෙනවා. දේශපාලඥාගේ ප්‍රතිරූපය කෙලෙසා ගැනීම තුළ දේශපාලඥා කියන කුලකය පමණක් නොවෙයි එතනින් පහලට මුළුමහත් රාජ්‍ය සේවය පිරිහීමට ලක් වෙනවා එනිසා මේ අධදැකීම් තමුන්නන් සෙලාපි සෑම කෙනෙකුටම තිබෙනවා එනිසා අපිට එක් අන්සවාශයෙන් ගත්විට මේ කළයුතු වෙනස්කම් සමඟ බොහෝ අවශ්‍ය පරිවර්තනයන් කළයුතුව තිබෙනවා ශේෂ්‍රයේ නිලධාරීෙන් විශේෂයෙන්ම ේශපාන්න කටයුතුවලින් තොරව තමන්ගේ දැනුව සහ වගකීම තුළ තනතුරේ ගෞරව ආරක්ෂා කරගන කටයිුතු කිරීමට අවශ්‍ය පසුබි මක්සගස් කිරීම ඉතාමත් අවශ්‍යායිට. ශේෂත්‍ර නිලධාරෙන් තමයි දේශපාලක්තින් පාවිච්චි කරන්නේ තමන්ගේ දේශපාලන්න බලය සඳහා ඒ තුළ උන් ඉතාමත්ම අසරණ තත්ත්වයට පත්වෙනවා සමහරවිට පිරිසක් ඇැතිවෙන්න පුළුවන් නමුත් මම දන්නවා පෞද්ධලිකව බොහෝ පිරිසක්. රාජ්‍ය සේවේ තනතුරකට පත්තුනාම ඒ තනතුරේ ගෞරවේ රැකගෙන තමන්ට තිබෙන වගකීම් ඉටුකරගෙන ඒ රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවකීන්ට වැඩකිරීමේ අවස්ථාවති එන්නට ඕනෑ. රාජ්‍ය සේවයේ රටේ ඉතාමත්ම පහල්ලම තැන පුංචම තැන හිටපු කෙනෙක් විදියට ඒ වගේම පාර්ලිමේන්තු ජීවිතය තුළ මේකෙක් අන්සම්බන්ධයෙන් තිබෙන ගේ යම් අවබෝධයක් සමඟයි මම කටයුතු කරන්නේ. ඒවගේම තමයි රාජ්‍ය සේවකන්ට කරන බලපෑම් තරජන. ඒ තුළ එක් පැත්තකින් රාජ්‍ය නනිලධාරීෙන් රාජ්‍ය සේවකින් අපසුථාවයට පත්වෙනවා. දේශපාලක්ෙන් රාජ්‍ය නිෙලධාරීන්ට තරජන කරනවනම් බලපෑම් කරනවනම් ඒක ඉතාමත්ම වැරදි. ඒක යහපාලනයක ලක්ෂණයක් නෙවෙයි. අපි මැතිවරණ ප්‍රකාශනය දුන්න ප්‍රධාන කරුණ අතර ජාපාලනය ප්‍රමුඛතාවයක් මේ රටේ ඒ නිසා දේශපාලඥා රාජ්‍ය නිලධාරීන්ට අපක්ෂපාතියෝහ ස්වාධීනව තමන්ගේ දැනුම පාවිච්චි කරමින් තමන්ගේ තනතුරේ කටයුතු කිරීමට ඉඩකඩ ලබාදිය යුතුයි අපි පොළොන්නරු දිශ්‍රික්ක විදිහයට විශේෂ සංවර්ධන සැලැස්මක් ඉදිරියේදී ක්‍රියාත්ම කිරීමට සගස් කල්ල ඔබේ සහයෝගේයේ තුළ පලාපොරොත්තු වෙනවා අනුරාධපුර පොළොන්නරු රජර්රට ප්‍රදේශය මේරටේ අනික් ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී ඉතාමත්ම ඉහළ සංවර්ධනයක් රටක් වචචයෙන් කර වගේම මේ ප්‍රදේශයට අවශ්‍ය පුළුල් පරිවර්තනයක්. වෙනස්කම් රාශියයක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ කටයිතු කරන්න පුළුවන්කම තිබෙන්නේ ඔබේ සහයෝගය මතයි. මැතිවරනිදිත් කිව්වා මගේ ප්‍රතිපත්තිය කුමක්ද කියන එකමදිනවෙල ව්‍යස්ථා සංසෝධනය පිළි බඳව. විවස්ථා විශේෂක්ගයින්ගේ කමිටුව රැස්වෙලා විදාායක ජනත ප්‍රතිවර පුෘතිවන අසීමමිත බලතල ඉවත් කරලා පාලිමේන් තුර වැඩි බලයක් දීලා ඒ කටයිුතු කිරීමේ කටුතු මේ දිනවල කරගෙන යන්නේ. මං පෙරේදා ඒ සාගච්තාවට සහභාහ කියලා කිෙව්වා මගේ නිලකාලේ තියනවා අවුරුදු හයක් මේ අවුදු හතරක් කරමී කියලායිටන්. නමුත් විවස්ථා විශේෂක්න කමිටුව සහ අපේ රැස්ෙච්ච දේශපාන නායකත්වයන් නායකත්ත මණ්ඩලය හතරකිවවා මේකට කැමතිවන්නේ. අවරුදු හර කර සරයක් මැතිවර්ණයකට යම රට හොඳ නැ කියලා හිටක්. මගේ දැඩි ඉල්ලීමඋඩ හය පහ කරන්නේ ගොල්ල කැමැතිවනාා මං හතරජ්‍ය යෝජනා කරුවේ නොමුත් ඒ ගොල් කිවනෑ හතරළඟ වැඩි එකක නිසා පහක් කියලා හිඩං. ඒනිසා මම මගේ ඉල්ලීමට හතරක් ඉල්ලුවත් දැන්. එකක් ඉවත් කල් අඇතිවෙනවා හයක් බලේ නොසිට පහෙෙන් ගෙදරයන්න. ඒක මගේ ප්‍රතිපත්තිය විශේෂයෙන්ම දක්නු අප්‍රිකා නිලසන් මැන්නිිලම යිතුවා. අවුරුදු විසේ හතක් හිරගෙදරන්නලා හිරවට් කාලා ඇවිල් ආ්ඩුවක් පිහිටවලා අවුරුදු හතරයි බලයහිටිය. ඒ අවුරුදු හතර රටවශ්‍ය ප්‍රතිසංස්කරණ රාශියයක් කළා. දේශපාලන ආර්ථික සමාජීය. ඒ සංස්කරන රාශිය කල් අවුරදු හතරෙන් ඇතුමා බලෙන්ගිය. ඒ ආදර්ශයන් අපි ගතයිදදෙනවා.